සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ සම්බන්ධව කාරණයක්. විශේෂයෙන්ම මට මේ ගැන මතක් කිරීමට අරමුණක් තියාගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඒ සම්බන්ධව දැන් මම මෙන්න මේ විදියට කතා කරන්නත් උත්සාහයක නිරත වෙනවා කියන කතාව අද වීඩියෝ එක තුලින්ම කතා කරනවා. දැන් මම මොකද්ද කියන්නේ? මේක පැහැදිලිවම මට ඔයත් එක්ක කතා කරන්න තියෙන සැබෑම කාරණයක් විදියට මම මේ වෙලාවේදී ඔයත් එක්ක මේ ගැන කතා කරන්නට උනන්දුවක් තියාගන්නවා. කොහොම වුණත් කෙසේ වෙතත් අපිට මෙතනදී සාධාරණව කතා කරන්නට ඉඩකඩක් තියෙන සැබෑම කාරණයක් වෙන්නේ මෙන්න මේ කාරණාව කියන දේ ගැන අපි අමතක කළ යුතු නැහැ. ඉතින් කොහොම හරි දැන් මහි උනන්දු කරේ මහිගේ නංගි ඒ විතරක් නෙවෙයි පොලා ඇතුළු කට්ටියම කෝල් එකක් ගන්න කියලා. හැබැයි ඉතින් වැඩේ එතනින්ම තමයි වැරදුනේ. කෝල් එක ගත්තේ නැත්තම් මහි ඇත්තටම කියනවා නම් අසේනිට නැවත වතාවක් ආදරය කරන්න ඔන්න මෙන්න තිබුණේ. දැනුත් ආදරේ තමයි. හැබැයි දැන් ආදරේ හංගගෙන ඉන්න ගතිය අපිට හොඳාකාරවම පේන්න තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුකුත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක තව දෙයක් ගැන අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන් කමකුත් තියෙනවා කියන කතාව මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගන්නවා කියලයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. ඉතින් කොහොම හරි තවත් ලෙසකින් අපිට මෙන්න මේ වගේ කාරණාවක් දක්වන්නට පුළුවන් කමක් ඉතුරු වෙලා තියෙනවා කියන කතාව මට ඔයත් එක්ක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉතින් අසේනේ මහිට කෝල් එකක් අරගෙන වෙච්ච දේ පැහැදිලි කරන්න හදනවා. තමන්ගේ තාත්ත ඉස්පිරිතාලේ ඉන්නවා. ඉතින් තමන්ට ගෙදර එන්න වෙච්ච සිදුවීම් මේ සියල්ල කිව්වත් මහිට මෙතනදි හිතෙන්නේ තමන් ලොකු වැරද්දක් කළා කියලා විතරමයි. ඇත්තටම කියනවා නම් මේ වැරද්දත් එක්කම ඇත්තටම කියනවා නම් තව දෙයක් අපිට මතක් කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි විශේෂම කාරණාවක් මතක් කරන්නට මේ වෙලාවේ අවස්ථාවක් තියාගන්නවා. මහේට අසෙන්ට කොච්චර ආදරේ වුණත් දැන් ඒ ආදරේ පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකට හේතුව ගැනත් අපිට කියන්න පුළුවන්. දැන් මහේට ගොඩාක් කේන්ති ගිහිල්ලයි තියෙන්නේ කියන කතාව දැන් මෙතනදී අපි විශේෂයෙන්ම විශ්වාස කරලා පෙන්නනවා කියන එක ගැන මතක් කළ යුතු දෙයක්. ඉතින් කොහොම හරි දැන් ඉදිරියට අසේනි මහේ මූන්ට මොනවත් බලන්න බැරි තත්වයකට පත් වේවි. මේ දෙන්න ගොඩාක් ඈත් වෙලා ඉන්න සිද්ධ වේවි කියන කතාව ඇතුළේ ඉඳන් අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන් ලොකුම කාරණාව වෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් අපි මෙතනදී කාරණා එකතු කර ගන්න උත්සාහ කරන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.